එක වැඩි වෙනවා අඩු වෙනවා එහෙම නෙමෙයි දියවැඩියාව හරියටම පාලනය කරන්න ඕන. ඒකවල ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගියෙක් ඉන්නවා නම් මොකක් හරි හේතුවක් හින්දා එයා ඒ කාලයේදී පස් ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඒ කියන්නේ පස් පෙරලීම, ඒ වගේ දේවල්, ගොවිතැන් කටයුතු, ඒ වගේ දේවල් නොකර ඉන්නවා නම් වඩාත් සුදුසුයි. අපිට හැබැයි එහෙම කියන්න බෑ හැමෝටම. අඩුම ගානේ ඒ වගේ කට්ටිය ඒ වගේ කාලයට විතරක්වත් අර N95 කියන මාස්ක් එක, කියන්නේ අපි අර සාමාන්‍යයෙන් පාවිච්චි කරන මාස්ක් එක නෙමෙයි, විශේෂ මාස්ක් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට පස්සේ අර මල්වල සුවඳ බලනා වගේ පරාග වලට මේ ඇඟ ඇතුළට යන විදිහ ඒ වගේ දේවල් කරන්නේ නැතුව ඉන්නවා නම් වඩා හොඳයි. යෝනි මාර්ග ආශ්‍රිත කැන්ඩිඩා රෝගය ගැන කතා කරාපින් මේ කැන්ඩිඩා කියන දිලීරය කාන්තාවන්ගේ යෝනි මාර්ගයත් ආහාර මාර්ග පද්ධතියේ හැමෙත් අපි හැමෝගෙම ඉන්නවා හිතකර දිලීරයක් විදියට. ඊට අමතරව මේ ස්ථානවල හිතකර බැක්ටීරියාක් තියෙනවා. එතකොට මේ ඉන්න හිතකර දිලීර සහ බැක්ටීරියා ඒගොල්ලෝ සහජීවනයෙන් වාසය කරනවා. හැබැයි මොකක් හරි හේතුවක් හින්දා මේ කැන්ඩිඩා කියන දිලීරය යෝනි මාර්ගයේ ඒගොල්ලන්ගේ ගහණය වැඩි වුණොතින් එතකොට ඒක වල්වජනල් කැන්ඩිඩාසිස් කියන රෝගය හැදෙන්නේ. එතකොට රෝගියාට නොයෙකුත් රෝග ලක්ෂණ පහළ වෙනවා. මුත්‍රා දැවිල්ල, යෝනි මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශවල කැසීම, රිදීම, ඉදිමීම, රතුවීම, තුවාල වීම, මීකිරි වැනි ශ්‍රාවයක් නිකුත් වීම වගේ දේවල් වලින් අපිට රෝගියාව අඳුරගන්න පුළුවන්. එතකොට අපි බලමු මොන වගේ රෝගීන්ටද මේක ඇති වෙන්නේ කියලා. ආයිමත් දිය පාලනය නොකළ දියවැඩියා මෙතනටත් එනවා. ඒකට හේතුව තමයි පාලනය නොකළ දියවැඩියා රෝගීන්ගේ ලේවල සීනි ප්‍රමාණය වැඩි. එතකොට යෝනි මාර්ගයේ මේ සීනි ප්‍රමාණය වැඩි වීම ඒ විදිහටම තියෙනවා. එතකොට මේ කැන්ඩිඩා කියන දිලීරයට හොඳ මාධ්‍යයක්, රෝපණ මාධ්‍යයක් ඒක. එතකොට එයාගේ ගහණය වැඩි වෙලා රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව හෝමෝන් සහිත ඖෂධ භාවිතය, ගර්භණීතාවය මේ කියන අවස්ථාවලදී හෝමෝන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ හින්දා කැන්ඩිඩා ගහණය වැඩි වෙන්න පුළුවන්. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල හින්දා කැන්ඩිඩා ගහණය ආයමත් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇන්ටිබයොටික් බැක්ටීරියා නාශක අපි එක්ක අපි පෝෂකක් අරගෙන ඉවර වෙච්ච වෙලාවක, එහෙම නැත්නම් පෝෂකක් ගනිමින් ඉන්න වෙලාවක උනත් අපිට මේ වල්වජනල් කැන්ඩිඩාසිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කියපු යෝනි මාර්ගයේ තියෙන හිතකර බැක්ටීරියා ටික අපේ ගන්න බැක්ටීරියා නාශක වලින් විනාශ වෙලා, එතකොට යෝනි මාර්ගයේ ඉන්න කැන්ඩිඩා වලට ඒගොල්ලන්ට කෑම සහ ඉඩ පිළිබඳව තරඟය අවම වෙනවා. එතකොට ඒගොල්ලන් ගහණය වැඩි වෙනවා. ඒ හින්දා රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේක ගැන ඇත්තටම කියන්න හිතුවේ අපිට මෑත කාලයේදී විශාල වශයෙන් වාර්තා වෙනවා. අපි දැන් මේ යෝනි මාර්ගයේ කැන්ඩිඩා ආසාදන දිගින් දිගට මෙනලෙඩ්ඩුන්ගේ අපි පරීක්ෂණ රසායනාගාරයේ අපි බලනවා, ඒ කැන්ඩිඩා වගා කරලා බලනවා මොන දිලීර නාශකයටද මේ කැන්ඩිඩා ඔරොත්තු දෙන්නේ කියලා. එහෙම බලනකොට අපිට තේරිලා තියෙන දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දිලීර නාශක ඔක්කොටම වගේ මේ කැන්ඩිඩා ප්‍රතිරෝධීතාවය දක්වනවා. ඒකට හේතුව තමයි දැන් මම ඔයගලන්ට ඉස්සෙල්ල පැහැදිලි කරා වල්වජනල් කැන්ඩිඩාසිස් කියන රෝගය අපේ ඇඟේ ඉන්න හිතකර දිලීර වලින් තමයි හැදෙන්නේ. රෝගියෙක්ගෙන් රෝගියෙකුට බෝ වෙනව නෙමෙයි. එතකොට අපේ ඇඟේ තියෙන හිතකර දිලීර දිලීර නාශක වලට ප්‍රතිරෝධීතාවය දක්වනවා කියන එක තමයි අපිට දැනෙන්නේ රසායනාගාරයේ කරන පරීක්ෂණවලින්. ඒකට හේතුව තමයි අපි ඒ කියන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගේ අනුදැනමකින් ප්‍රතිකාරවලින් තොරව අපි ගිහිල්ලා ෆාමසි එකෙන් නිකම්ම දිලීර නාශක මොනවා හරි ක්‍රීම් එකක් අරගෙන ගෑවුවොතින් පාවිච්චි කරවුවොතින් තමයි මේ වගේ ප්‍රතිරෝධීතාවයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ඒ වගේ දේවල් නොකර ඉන්න ඕන. මොකද ඇත්තටම ඇන්ටිබයොටික්ස් ඒ කියන්නේ බැක්ටීරියා නාශක එක්ක බලනකොට දිලීර නාශක ඖෂධ ලෝකයේම තියෙන හරි ටිකයි කීපයයි. එතකොට ඒ දිලීර නාශක ඖෂධවලට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා නම් අපිට ඒ රෝගියාට දෙන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒක හරිම කනගාටුදායක අවස්ථාවක්. රෝගියෙකුට රෝගයක් තියෙනවා,
හැබැයි ඒ රෝග කාරකය ප්‍රතිරෝධීතාවය දක්වනවා තියෙන දිලීරනාශක සියල්ලම. එතකොට වෛද්‍යවරු විදිහට අපිට දෙන්න දෙයක් නැහැ ඒ රෝගියට. ඉතින් ඒ හේතුව හින්දා මේ වෛද්‍යවරයෙකුගෙන් නැතුව මේ බෙහෙත් ගන්න එක, දිලීර ප්‍රතිදිලීරනාශක ද්‍රව්‍ය බෙහෙත් ඒ වගේ දේවල් ගන්න එක මහජනතාව විසින් අපි නොකළ යුතු දේවල්. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔබට බොහොම ස්තුතියි. ඇත්තටම අපි ප්‍රදේශයක් හඳුනාගෙන නැහැ. ලංකාව පුරාම රෝගීන් වාර්තා වෙනවා. ඒකට එක හේතුවක් තමයි දැන් අපිට ඉන්දියාව වගේ ගත්තොතින් උතුරු ඉන්දියාව ගොඩක් සීතල පරිසරයක් තියෙන අවුරුදු කාලයකට දකුණු ඉන්දියාව එහෙම නැහැ. නමුත් ලංකාව එහෙම දේශගුණික වශයෙන් ගොඩක් වෙනස්කම් නැහැ. ඒ හින්දා එහෙම හඳුනාගත්ත ප්‍රදේශ නැහැ. හැබැයි වැඩිහිටියෝ අතර තමයි තියෙන්නේ කළුදිවීර රෝගය. ඒක තමයි මම ඉස්සෙල් කිව්වා බෙල්ලෙන් උඩ ප්‍රදේශය හැදෙන්න පුළුවන්, පෙනහළු වල හැදෙන්න පුළුවන්, සමේ හැදෙන්න පුළුවන්, ආහාර ජීර්ණ පද්ධතිය හැදෙන්න පුළුවන්. ඊට අමතරව අපි කියනවා පැතිරුණු කළු දිවි රෝගයක්. ඒ කියන්නේ එක අවයවයක් හෝ අවයව පද්ධතියකින් පිටත හැදෙන්න පුළුවන්. රෝගියෙක්ගෙන් රෝගියෙකුට බෝ වෙන්නේ නැහැ. ඇත්තරම ඕනෑම රෝගියෙකුට කෙලින්ම පරිසරයෙන් තමයි ඒ බීජාණු වෙන්නේ. රෝගියෙක්ගෙන් රෝගියෙකුට බෝ වෙන්නේ නැහැ. ඒ වගේම රෝගියෙක්ගෙන් ගෙදරින් අනිත් අයට එහෙම බෝ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට බෝ වෙලා ඒ බීජාණු ඇඟට ගිහිල්ලා බීජාණු තැන්පත් වෙලා රෝගය හැදෙන්න සුදුසු පරිසරයක් ඒ ඇඟ ඇතුලේ තිබුණොත් හැදෙන්න පුළුවන්. අවදානම් තත්ත්වයකට ඇවිල්ලා කියන්න බෑ. හැබැයි අපිට මේක පාලනය කරගෙන මහජනතාව විදියට පාලනය කරගෙන මං හිතන්නේ අපිට රටක් විදියට ජාතියක් විදියට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන්. මොකද මහජනතාව විදියට අපිටත් සංකූලතා නොකරගෙන රටටත් හෙල්ත් බජට් එකට කොස්ට් එක අඩු කරගෙන යන්න පුළුවන් දෙයක්. නෑ එහෙම තාම අඳුරගෙන නෑ. නෑ එහෙම එකක් නෙමෙයි. දැන් අපි දැක්කනේ පහුගිය කාලේ කොවිඩ් වගේ දේවල් එහෙම තියෙන එකක් නෙමෙයිනේ. නමුත් ඉස්සෙල්ලා දැන තිබ්බට වැඩිය දැන් තියෙනවා. මේකේ වඩාත්ම වැදගත් දේ තමයි සංකූලතාව වැඩි. එක ලෙඩෙකුට කියන්නේ ලෙඩෙකුට කළුදිවි රෝගය ගියෝ හැදුනොතින් සංකූලතාව ඇති වෙන ප්‍රමාණය වැඩි, සහ එයාට ප්‍රතිකාර කරන්න වියදම් කරන සල්ලි ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ හින්දා අනිත් පැත්තට මේක පාලනය කරගත හැකි දෙයක්. පාලනය කරගන්න බැරි දෙයක් නම් ඉතින් අපිට දැන් පිළිකාවක් වගේ දේවල් අපිට පාලනය කරන්න බැහැනේ. එහෙම නෙමෙයි. නමුත් මේක අපිට පාලනය කරගන්න පුළුවන් දෙයක්. ඒ හින්දා අපි මහජනතාව විදියට රටක් විදියට මේ පිළිබඳව දැනුවත් කරලා අපි තම තමන් පරිස්සම් වෙමු. වෛද්‍යතුමනි මේක පාලනයට රජයක විශාල පිළිවෙලක් දරන්න නම් කියලා මම දැනුවත් කරලා තියෙනවා. ඔව් ඇත්තටම ඔව්. ඒ කියන්නේ ඇත්තටම එහෙම කියන්න බෑ. දැන් එහෙම කියන්න බෑ. මොකද එක දැන් හිතන්නකෝ එක ලෙඩෙක්ට කළුදිවි රෝගය හඳුනම් සමහර ලෙඩ සමහර කෙනෙකුට ගොඩක් නරක තත්ත්වයක සංකූලතාවය තියෙන පුළුවන්. එතකොට එහෙම ලෙඩෙක් දැඩි සත්කාරයකට දාන්න පුළුවන්. නමුත් තව ලෙඩෙක් ඉන්න පුළුවන් ඊට වඩා අඩුවෙන් දවස් ගාන ප්‍රතිදිලීරනාශක දීලා දැඩි සත්කාර වගේ යුනිට්ස් වල ට්‍රීට් කරන්න නැතුව කරන්න. එතකොට එක රෝගියෙකුට මෙච්චර යනවා කියලා කියන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් ගත්තම වළක්වා ගත හැකි රෝගයක් විදියට අපි සෑහෙන පිරුවයක් දරනවා. එතකොට ඒක අපි වළක්වා ගන්න පුළුවන් දෙයක්, වළක්වා ගත යුතුයි. ඒකට අපි මහජනතාව දැනුවත් කළ යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය කරන ශල්‍යකර්ම නෑ. මොකද ශල්‍යකර්ම සඳහා අපි භාවිතා කරන්නේ ජීවාණු හරණය කරපු උපකරණ. එතකොට කිසි ලෙසකින්වත් ශල්‍යකර්ම වලින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බෑ. නෑ. මොකද ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට අර කියන රිස්ක් ෆැක්ටර්ස් අඩුයි. හැබැයි යම් කිසි ළමයෙකුට මොකක් හරි හේතුවක් හින්දා
ඒ වගේ ඉන්ස්ට්‍රක්ටර් එකක් ඇවිල්ලා එන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ එහෙම පාසල් යන වයස ළමයින්ට එන්නේ නැහැම කියලා කියන්න බෑ. හැබැයි අර ඉන්ස්ට්‍රක්ටර්ස් ඒ කියන්නේ අර දියවැලියාව කීමොතෙරපි දීලා එහෙම දෙයක් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. මේ කතා කරන ඔබට මටයි වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එනෙම එන්න බෑ කියන එකක් නෑ. Tamanter අර තියෙන අර රිස්වර්ට් එකක් තියෙනවා නම් Taman දැනගන්න ඕනේ ඒක පාලනය කරගෙන ඒ විදිහට ඉන්න. ඔබට මේ සඳහන් කළා මේ පාලනය නොකර දියවැඩියා රෝගීන් සහ කීමොතෙරපි දෙන රෝගීන්ට මේක ඉලක්ක කණ්ඩායම මේ විදිහට වැඩිපුර දකින්න කියලා. හැබැයි අපි දැකලා තියෙන විශේෂ රෝහල්වල මේ රෝගීන් දැනුවත් කරනකොට මේ රෝගය පිළිබඳ ඇත්තටම මහ දැනීමක් වගේ අවස්ථාවක් හැරෙන්නට මහ ජනතාව දැනුවත් කරන ක්‍රම දැනුවත් වීමේ එක අපිට දැනෙලා නැහැ. මදිදෝ කියලා හිතනවා. ඒ සම්බන්ධයෙන් ඔබ ආයතනයේ මොකක් හරි දෙකටි ක්‍රමමත් වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඔව් ඇත්තටම ඒක තමයි. දැන් අපි මේ ඔක්තෝබර් 7 ඉඳන් 13 වෙනිදා වෙනකන් දිවිර රෝග පිළිබඳ දැනුවත් කිරීමේ සතිය විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට මේ මාධ්‍ය සාකච්ඡාවට අමතරව අපි වෛද්‍යවරුන් පුහුණු කරන්න වෙනම වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා ලබන සතිය අඟහරුවාද. ඊට අමතරව අපි පත්තරවල ආටිකල්ස් මාර්ගයෙන් ඊට පස්සේ සෝෂල් මීඩියා මාර්ගයෙන් ඒ දේවල් කරන්න සැලසුම් කරලා තියෙනවා.